වාල්ට කියල් දෙන යන්නේ සුක්කිනි ත්‍රිෆලාත සුක්කිනි කිව්වහම වාල මේක අඳුරන්නේ නැති ගොඩක් අය දැකලා තියෙනවා සුපර් මාකට් වල මම දැකලා තියෙනවා කීප දෙනෙක් අහලා තියෙනවා මේක කොහමද හදන්නේ කියලා එක එක විදිහට හදන්න පුළුවන් මේකෙන් පාස්තා ගන්න පුළුවන් මේක ග්‍රිල් කරන්න පුළුවන් පෙති කපලා කපලි වල ග්‍රිල් කරලා තෙල් ටිකක් දාගෙන නිකන් සාදයක් අය කන්න පුළුවන් හීනියට ගාලා සලාදකට දාන්න පුළුවන් ඔම්ලට් එකක් හදන්න පුළුවන් හීනියට ග්‍රේට් කරලා දාලා තව මේක බැටේ එකේ දාලා බදලා කන්න පුළුවන් කන්න ක්‍රම ගොඩක් තියෙනවා මේක ඇත්තටම කිව්වොත් මේ වටක මල වටක ගෙඩි මලක් මේක වටක වර්ගයක් වටකම නෙවෙයි වටක වර්ගයක ගෙඩි මල ඒ කියන්නේ සාමාන්‍යයෙන් වලට මං කපුවාම් පෙන්නන්න මේ මල සාමාන්‍යයෙන් ඇරිලා දවස් 3 4ක් යනකොට තීරීදී තමයි මේ වටක ගෙඩියේ වටක වර්ගයේ ඉතින් මේක ලපටි ලංකාවේ මෙහෙම නෙවෙයි මේක ලොකු ගෙඩි ප්‍රමාණයෙන් තියෙන කියන අපේ ලංකාවේ ගොඩක් කරලා මොරන් ඇරලා තමයි කරලා තියෙන්නේ මොකද එකක් බර හිටින්නේ මේ වගේ ගෙඩි ගොඩක් කවන්න කරන්න ගියොත් එහෙම කිලෝ එකක් හදන්න සෑහෙන වියදමක් යනවා ඉතින් ලංකාවේ කින්ද ගොඩක් මේරෙන් ඇරලා තියෙන්නේ ඉතින් අද අපි මං කියලා දෙන්න යන්නේ මේක එක විදියකට හදන විදියක් එන්නත සුක්කිනි ත්‍රිපලාද කියන එක තමයි හදන්නේ සුක්කිනි මං දැන් මේ කපලා තියෙනවා මේ වගේම සුක්කිනි සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක් විතර පෙති පෙති කපලා තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම් මේ වලට පේනවා මේවා ඇටපත් ඇවිල්ලා නැහැ තාම මෝරන්න කලින් මේ වට ගෙඩි එක ඇට යති වලට යාන් තම පේනවා මෝරලා නැහැ සුක්කිනි ග්‍රෑම් 500ක් විතර ගම්බිරිස් කුණු චුට්ටක් ලුණු කුණු ටිකක් කලිය තෙල් ටිකක් පොඩියට කපා ගත්ත සුදු ලුණු බික් තුනක් පාස්ලි කොළ ටිකක් අපි මේක දැන් මේ විතර කපා ගන්න ඕනේ මුලින්ම මම වෙලා වෙන හින්දා මේක අපි මුලින්ම දාගමු මේ වගේ පෑන් එක රත් වෙන තියලා ඒකට ඔලිව් තෙල් ටිකක් අඩිය වහින වගේ ප්‍රමාණයට අරලා පේනවා ඒ වගේ ප්‍රමාණයට දාගෙන මේකට මුලින්ම අපි චූටියට කපා ගත්ත සුදු ලුණු ටික දාගමු ඉතික අපි පොඩ්ඩක් රොසලාර වෙන්න ආරෙමු. තව ඔලිව් තෙල් චුට්ටක් දැම්මම මේකට කමන්නේ. මොකද මේ විදිහට පොඩ්ඩක් රොසලාර වෙන්න ආරෙමු. මේ සුක්කිනි ගෙඩිය මේ විදිහට කපද්දී ඔයාලට පුළුවන් ඕන විදිහට කපා ගන්න. මුලින්ම මේ අග මුල කොටස් දෙක අයින් කරලා දානවා. ඊට පස්සේ මම මේක පෙති කපා ගන්නවා. සාමාන්‍යයෙන් විදු කරන්න කපද්දී මේක හීනි පටි පටි කපන්න පුළුවන් මේ වගේ පෙති මේ විදියට පෙති පෙති කපලා දිය ගන්න පුළුවන් මම මේකෙදි මේ වගේ පෙති ආකාරයට තියන්නේ කපා ගන්න මේ අපි රොසලාර වෙච්ච එහෙම නැත්නම් යන්තම් ටෙම්පරාදු වෙච්ච ලුණු එකට මේ සුක්කිනි ටික එකතු කරගමු ඔක්කොම විදියට මේක එකතු කරගමු ඊට පස්සේ අපි මේක වැඩි ගින්දරින් පොඩ්ඩක් කලාවක් චුට්ටක් කන්නම් පහය වෙනකන් චුට්ටක් බැදෙන්න හරිනවා සාමාන්‍යයෙන් විනාඩියක් විතර හැම රන්වන් පාටින් වෙනකන් බැදෙන්න ඇතලා මේකට අපි ගම්බෙල්ස් කුඩු පොඩ්ඩක් තමන් ග්‍රාසේ ප්‍රමාණයට දාගන්නවා ලුණු මේකට හැන්දක් වගේ ප්‍රමාණයක් දාගන්නවා පාස්ලි ටික අපි දැන් මොකද දාන්නේ පාස්ලි ටික අන්තිමට දාමු මේ විදිහට
මේ විදිහට අපි ටිකක් රන්වන් පහට මේක යන්තම් පහට වෙනකන් පුළුවන් නම් මේ විදිහට ඔයාලට පුළුවන් මේක හැදි ගන්න නැතුව හරව ගන්න. එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේක කැඩෙන්නේ නැති වෙන්න. ඒ විතර පොඩ්ඩක් බැදෙන්න අරිමු. ඊට පස්සේ ඒ විතර බැදෙන්න චුට්ටක් කැරියට පස්සේ අපි විනාඩි 5ක් විතර මේ ගැටියක් ඒ වැඩි ගින්දරේ බැදෙන්න ඇරලා ඊට පස්සේ මේ ගින්දර අඩු කරන්න ඕනේ. අඩු කළා මේක විනාඩි 15ක් 20ක් වගේ වහලා තැම්බෙන්න අරිමු. වතුර අවශ්‍ය වෙන්නේ නැහැ මේක ගොඩක් වෙලාවට. වතුර අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද මේකේම තියෙන ස්මෝලින් තැම්බෙන් ධර්මත තමයි මේක වැඩගත් වෙන්නේ. වතුර නොදා අඩු ගින්දර ඊට පස්සේ තැම්බෙන්න අරිමු අපි විනාඩි 20ක් විතර. ඊට පස්සේ බලමු අපි එකෝ වගේද තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මේක තැඹිලා ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඇත්තටම විනාඩි 10ක් 15ක් විතරයි ගියේ. දැන් අපි මේකට මේ පාස්ටි කොල ටික මේ විතර එකතු කරගමු. එකතු කරලා මේකත් පොඩ්ඩක් කලවම් කරගමු. ඔයාලට පේනවා මේකේ වතුර දැම්මේ නැතුවාට හොඳට ඉස්ම ගතිය තියෙනවා. තෙල් ගතිය ඉස්ම ගතියත් එක්ක. ඉතින් මේක ඇත්තරම අන්තිම හරිය දැන් අපිට මේක හැන්දකින් මේවා කරන්න බෑ. මොකද කැඩලා යන පුළුවන් ඉක්මනට. ඒකයි මං කිව්ව පොඩ්ඩක් ඒ විදිහට පෙරලා ගන්න කියලා. මේක ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් සයිඩ් බ්ලේඩ් ටැක් විදිහට කැමර ගන්න වෙන මස් මාළු වගේ දෙයක් එක්ක. එහෙම නැත්තම් තව දෙයක් කරන්න පුළුවන්. ඔයාලට මේකට පාස දාගෙන ගන්න පුළුවන්. පාස දානවා නම් මුකුත් කරන්න දෙයක් නැහැ. මේක පොඩ්ඩක් හැන්දකින් පොඩි කරලා තබ්බ ගත්ත පාස්තා තඹගෙන පාස ටිකක් දාන්න. ඒකටම හේවි ක්‍රීම් එහෙම නැත්නම් ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකක් එහෙම නැත්නම් ක්‍රීම් චීස් ටිකක් එහෙම නැත්නම් පාමසන් චීස් ටිකක් වගේ ටිකක් කලවම් කරගෙන පාසත් එක්කම මේකල පොඩ්ඩක් කලවම් කරලා ගන්න. උතර පාස සුකීනි වෙනවා මේක. ලංකාවේ ඒක දන්නේ නැහැ ගොඩක් අය. මේකට එහෙම නැත්නම් තඹ ගත බතක් උණක් කලවම් කරගන්න පුළුවන්. සලාඩ් එකක් වගේ හිටින්නේ මේකට සලාඩ් එකක් වගේ ගන්න පුළුවන්. පාස තඹ ගත එහෙමත් නැත්නම් තඹ ගත පාස එක්කට හොඳට තඹ ගත පාස්ත එක්කට මේකෙන් පොඩ්ඩක් කලවම් කරලා සලාඩ් එකක් වගේ උණක් කන්න පුළුවන්. ගොඩක් විදිහකට මේ විදිහට කන්න පුළුවන්. නැත්නම් මේක මේ විදිහට කෙලින්ම කන්න පුළුවන්. හදලා බලන්න. ගොඩක් කෑම එක දන්නේ නැති හින්දා මම මේ ගොඩක් දේ පැහැදිලි කිරීම කරේ. මේක ප්ලේට් එකක්. මේ කන විදිහ වල ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට තව දේවල් හදමු. ඔයාලත් හදලා බලන්න. මේ ලුණු හොයා ගන්න පුළුවන් වුණා.